උයලා ගම්මිරිස් දාලා මිරිස් දාලා කවුද වෙලා තින්නේ කවුද වෙලා තින්නේ කොල්ලගේ තාත්තා අම්මට ඉතින් මහත්තයා දන්නේ නැහැ දැන් මස් කාලේ තමයි මම අවුරුදු 20කට ඉස්සෙල්ලා කතාවක් මේ කියන්නේ මම මස් කෑල්ලක් දෙකක් අරන් කෑවා අම්මට මාර රසක් නී දැන් ඉතින් දන්නේ නැහැ මුල මගුලක්ව පුකුල් මස් තමයි බං කාපම් මගුල කිව්වා කාලා කාලා ඉවර වුණාට පස්සේ මෙයාකා කියනවා දැන් උඹ කුකුල් මස් කෑවනේ ඕකේ වවුල් මසුත් තියෙනවා කිව්වා මං කව බොරුනකේ බොරු නෙමෙයික ඔය හතර පහ දෙනාගෙන් ආවේ මං ඊයේ වවුලෙක් ආවා අපේ ගහට පළතුරු කන්න ඌ පැටලිය ඇති වුණා ඌව සුද්ධ කරලා ඒ ගෙඩියක් හැම ගහලා මස් ගුලිය අරන් කුකුලගෙත් අරගෙන ගුලි දෙක මේකට ඉව්වා කිව්වා මට මහත්තයා මාරලා මම යන්න ගියා ඊට පස්සේ නෑ නෑ අර දැන් එතකොට කාලා ඔක්කොම බොක්කට ගියාට පස්සේනේ ඔව් ඔය කද්දිම කිව්වනම් වමනේ යන එදා ඒතකොට රසේ වෙනසක් තිබුණ නැද්ද නෑනේ කුකුල් මස් රාම තමයි නේද? උණ පාදාපුවම එක එකයි නේ උණ පාදාරම ගියන් පස්සේ මේ ඒ අකා මේ ඌරු මස් නැන්දේ ආමුදෙනි. හා? මං ඌරු මස් කන්නේ නැහැ. මම කන්නේ. ඔය ඊට පස්සේ? ඉතින් කාලේ ඊට පස්සේ මගෙන් අහනවා දවස් දෙක තුනකින් බන්දු. කොහොමද බං මස් ටික පානුයි මරු නේද? මං කව මරු නම් තමයි තමු කෙරිවෙක් කැරි වැඩේ නේ ඔය. ඇයි කියලා. මං කව තමයි බවුල් මස් දුන්නේ කුකුල්. ඉතින් යකෝ ඒකේ වෙනසක් තිබුණාද කියපෝ. කුකුල් මස් සුයි බවුල් මස් සුයි එකට එක වල දෙන්නේ කිව්වා. කඩෝ දුන්නේ මා කනමියට. ආ කෝවද කියලා අපි දන්නවා. කවු දන්නවද නේ මොන මස්ද කියලා දෙනවා. බොන මස් කියලා දෙනවා. හා මීහරක් මස්නේ අපි ගමු. ඔව්. අද මීහරක් දබානේ කියන මහත්ත මස් මිටි. ඔව්. ඔව්. අපි දන්නලා විසුන්න වැද්ද. ඔව්. මොන මස් කියලා ගෙනත් දෙන්නේ විනින් දුන මොන මස්. බොන මස් නම් කියලා ආයි මේක කියලා. ඔව්. ඒක. ඉතින් මේ මීහරක් මස්. මීහරක් මස් රිලා වඳුරු මස්ත් වෙනවා. දැන් පොළොන් නරුව තියෙනවා කරවලුවේ කුණන්න දුමේ වේලම් දුම් කරවල හරිද මං එදා මේ පොළේ තිබිල බැලුවා මං ගෙවල් ආයි ගියා නෑ එච්චර කිලෝ දෙකක් කියලා තිබ්බා තෙප්පිලි දුම් කරවල තෙප්පිලි දුම් කරවල ඒ තෙප්පලියකේ තමයි දැන් පොළොන්නරු ලෙලිගේ ඕල්ලු අර මුන්දු නේ ඕල්ලු තින්නවා ලෙලිගේ යන මහත්කව බඳුවයි එතකොට කරෝල 250ක් වුණාද කියකෝ මං මගේ ගානේ අරන් දෙන්නම් කියලා මං කිව්වා අපෝ දුම් කරෝල මං කාලා නැකේ මේක ගෙනිහිල්ලා උයලා ගෑනිට කියලා කාලා බලකෝ කිව්වා මට 250ක් අරන් ඒක කිලෝ එකක් ගත්තා කිලෝ එකක් 1400ක් ගත්තා මේ කිලෝ 4ක් 3ක් ඕනි එකක් වෙනන්නේ ඒ ගණනවල මට ආ නංගෝ නනේ ඊට පස්සේ මම අර කරෝල 250 ගෙනල්ලා ඉව්වා දවස් දෙක තුන අට පට්ට රසක් නේ හැබැයි කොච්චර කිරි දාලා තැම්බුවත් හයියයි මොන 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 කරෝල සෙප්පලි කරෝල සෙප්පලි කරෝල මේ අපුන් කරේ දැන්තර වා මම දැන් අහුව එකකින් වා තමයි වවුල් මස් කාලා තියෙන්නේ මම මම කවුරුත් අහලා නැහැ වවුල් මස් කාලා ඕ ඉති දන්නේ නැහැ මහත්තයා මේක කුකුල් මස් කියලා නේ කියන්නේ ඒ කුකුල් මස් රහමද කුකුල් මස් රහමයි වවුල් මස් ඕ හොයන්න බැරුව ගියා ඉතින් හැබැයි මේ කජු කාලේට කන්න බෑලු. ඇයි? කජු පුහුලම් කාලේට කජු පුහුලම්මනේ ගිලින්නේ වවුල්ලු. එතකොට? එතකොට මසුත් එනවලු රහ. නෑ. ඔව්වා. ඈ? ඒක තමයි කිව්වේ. සරුජෝක මස් ගිලෙන්නේ තියෙන එකක් ජරාවක් කන්නේ නෑ. නෑ ජරාවක් කන්නේ නෑ වවුලා. පළතුරුනේ කන්නේ. පළතුරු කන්නේ. ඔය හොයා. ඔයාලට දවඩ බොරු කරලා දුන්නේ වැරදි නේ. ඒක තමයි. ඒ එතනින් පස්සේ තමයි මහත්තයා මට මස් කැවිල්ල කීම උනේ. ඒකනේ. දැන් මස් දියා මස් දියා බලන්නේවත් නෑ මම. ආ එතනින් පස්සේ මස් කන්නේ නෑ. ඒ එතනින් පස්සේ සතියක් දෙකක් කෑවා. කෑවට යාළුවෙකුගේ ගෙදර ගිහිල්ලා කුකුල් මස් පීරිසියක් තියලා හොඳ අරක්කු බෝතලයක් තිබ්බා. එතකොට බොනවා. දැන් මේ අවුරුදු 20ක් විතර මං අරක්කු බොන්නේ නැත්තේ. ඔල්ලා කාලේ බාර් වලින් බිව්වේ ඉල්ලෙන්ද බිව්වා. මේ ඊට පස්සේ ඕ මේ පස්සේ කරපු දේ කුකුල් මස් පීරිසියක් තිබ්බා ඔය වාගේ. ඒ යාළුව දෙන්නයි මමයි ඕක බීලා ජෝතිපාලගේ සින්දු දෙක තුනක් කිය කියා හිටියා. අම්මට සිරි මස් කහලා විනාඩි 10ක් 15ක් බොක්කට කීවම මට ආපහු එනවා. අයිය මමනේ තේනවා අර කාපු මස්. ආ වා හිතුවා නම් මේකත් වවුල් මස් කියලා. නෑ නෑ මහත්තයා හිතුවේ නෑ. ඒ වුණාට අර අරකද හිතේනේ. අර කාපුවා හිතේ තියෙනවනේ මේ මෙහෙම. හැබැයි මේ යාළුවන්ගේ කිදර එහෙම කරන්නේ අර ඒ යාළුවගේ තාත්තා කැරියමයි. මට කරප්පල්ලා ඒ කියන්නේ කරප්පල්ලාගේ කහන ඒකයි
හරපන් දාන්න මේ හරක් මස් කාපුවම් මට මං ගන්න කෝක තුනේ හරක් මස් කියන්නේ නෝර මස් නෝ කන්න කුකුල් මස් දා කන්න ඒක ඔව් මෙහෙ ඉන්න මේ මොනරොත් මරන් කනවල නේද ඈ මොනරු මෝ කොනු නීලින්න හාව තලගොයි ඔක්කොම කනවනේ මෙහෙ ඉන්න හැත්ත ඒකනේ වාරඩේ කියන්නේ ආන් අපේ තලගොයි කනවනේ මෙහෙත් තලගොයි කනවල නේ ගැත වැඩේ නේ තලගොයි කන්න හොඳ නැත්te මහත්තයා ඇයි දන්නවද කලින් මම තලගොයි මස් කොල් මේ මස් කන කාලේ තලගොයි මස් මාත් කාලා තියෙනවා මේ ඔය තලගොයි මස් රහයි මම මේ මිනි පිට්ටනියේ මිනි කනවා දැක්කා තලගොයි ඉතින් පස්සේ තමයි තලගොයියේ පාවුනේ රාවණ ඇයි කැමිලා කෑවේ තනිකර කැමිලා සයියා ඔව් මංගුයි ඌ ඉන්දිකියත් එක්ක ගිහිල්ලා තල්ගහ පිටියේ මිනි පිට්ටනියට ගිහිල්ලා මිනිහක් වලලන තැනක බලන් ඉඳලා බලපුවම තලගොයි හතරවක් කෙනෙක් ඔට්ටු වෙනවලු හා වලේ එමින්ම ගිහිල්ලා බැලුවලු මු හොඳට හැන්දෑවට බොන මිනිසුන් බලපුවම තලගොයි පහක් හයක් අර මිනිහේ වකනවලු අර වල හාරලා වල හාරලා කනවලු මේ ඇස්සේ කැමිලා සයියා දැක්කම උන්ට තලගොයි සාමාන්‍ය කබරගොයිනේ කන්නේ මිනි නේද කබරගොයිනේ කන්නේ කබරගොයි තමයි කන්නේ මම දාහලා නෑ මේ තලගොයි කනවා දැන් කබරගොයි නෑ මහත්තයා පැත්තකවත් කබරගොයික් නෑ වඳ වෙලා කබරගොයි වඳ වෙලා දැන් වැව් වැව් ආසීතම විතරයි කබරගොයා ඉන්නේ ඔව් ඊට පස්සේ මිනිය කෑවට බඩජාරිකමට හැන්දෑවේ මතක් වුණානේ වර වල අයිනේ තලගොයි පහක් ඉන්නවා කියලා ඒ යෝධ තලගොයි ඉන්දිකියත් එක්ක දෙන්න ගිහිල්ලා එක එක්ක පොල්ලෙන් ගහලා තලල් තලගොයි මස් කිලෝ 13ක් තිබුණා නේද කාක් තලෙක තලගොයාගේ මස් කිලෝ 13ක් එතකොට හොඳ බඩුවන් ගෙනල්ලා මු ගෙදරම හොඳ ඇටිලියක් මෙව කරලා තීරුම තුම පහ දාලා කැමිලා ඉව්වලු ඔව් තලගොයාම ඉව්වලු ඔව් යලා වියලා අරක් බෝතල් දෙකක් ගෙනල්ලා ඉන්දිකියයි තව එකෙකුයි දෙන්නෙකුයි කැමිලා එක්ක හොයලා අරන් මස් වලඳම කෑවලු නෑ හතර දෙනා මස් වලඳම කෑවලු කලුවයා ආ කාලා පහුවදා ඔක්කොටම කාපුන්ට බඩ යනවලු වමනේ යනවා අයි ආර මිනි කාපු ඉන්න මිනි කාපු තලෝයි අපේ පොට්ටසි අරක මතක් වෙන්න තියනේ ඔක්කොම එනවා පුකේ නුත් යනවා කටි නුත් යනවා නායවලු ලිස්සෙම දානවලු ඔව් මස් කැවිල්ල ඉදා තමලු කැමිලට එපා උමි මරුණා උ මරුණාට බා මරින්දි ඉස්සෙල්ලා අපි එක කියපු කතාව ජීවිතේට කලගොයක් කන්න එපා කිව්වා ඔව් උනුත් කුඹුරෙන් වතුර ටිකක් බොන්නේ කුඹුරෙන් වතුර කලින් කුඹුරෙන් වතුර ටිකක්වත් බොන්නේ නැති සතෙක් කුඹුරට පානුවේ ඔව් හරි අහිංසක සත්තු නේ අහිංසක සත්තු ඒකනේ මාර මිනිස්සු තාප්පේ ලංකාවේ නැන්නේ ඈ ඔව් එනවා එනවා මේ ඔය දැක්කනේ අපේ වතුර දාර මෝහ පස් දෙනා අයියේ නමයක් හිටියා මම දැන් ඉන්න පස් දෙනා අයගෙන හතර දෙනෙක් ගහලා පහ හතරක් පහක් කාලා සාමලීන වුණා ෆෝන් එකටත් ගත්තා බන්දුල එන්න පට්ටියන්නේ නින්නේ මං කවුරු ඒ කියන්නේ මේ මේ වත්තරෙන්නේ හේතු වෙලා මරන්න නෑ නෝ මොනරු මොනරු දැක්කනේ මම දැක්කා මෝ ඔය ඔය මහත්තයාගේ හඩ එක තියෙන්නේ ඒ කැලේ ඇතුලේ ඉඳලා මං ඔතන යද්දි පැනලා දුවනවා දිවට උන් ඈත යන්නේ මේ කැලේමයි සරි කරන්නේ මෙතන මේ වත්තර පයින් නෑනේ මට පයින් නෑනේ මිනිස්සු මේ මහත්තයා මේ ළඟ දිහට ඉදි මේක අසූ කිරිය ඔව් හතර පහ දෙනෙක් කරන් අතනින් ආව දේවාලේ ගාවි මේකෙන් පණින්ද මම ගියා අතෙන්ට පිළියක් තරම් කොහෙද උඹ යන්නේ කියලා මේ මේ අපි හතර මම කිව්වා තෝ විතරක් ආවනම් මම මේකෙන් අරිනවා ගණන්කාරව අරන් ආවද කියලා ඇහුවා ඔව් එළෙව්වා අයිය ආවනද වා කියන්න බෑ මේක විතර යන්නේ මම දැක්කනවා ඔව් මෙතනින් එනවා ලාල් මහත්තයා කියලා තියෙන පයින්ද පොඩි ලාල් මහත්තයාගේ කියන්නේ යන්න ලාල් මහත්තයාට මං එදා කිව්වා මහත්තයා සූකිරියව හතර දෙනෙකුත් එක්ක එළෙව්වා කිව්වා දිග පිළිය තිබුණේ යකේ සූකිරිය අපේ නෑදෑය වෙනවා පවුලේ ඒ වුණාට මං ගණන් ගන්න බල්ලන්ව මේ මොකද ඕක මහත්තයා ලොකු නෝනයිදි මේක රෑ පොරෙන් පොර කඩලා තියෙනවා සකස්සල මේ රොනලයි බින්දු මොකද බින්දු අනික උන් එක හුවෙලා මේ දවල්ට බොරුව මහගම ඒ මොකද්ද සීන් එක ඒ සීන් එක ඔය එනවනේ කබර ඔව් කබර කොයි මස් දින්න දුන්නට පස්සේ තමයි ඌ විනාශ වුනේ මැරුණා කියන්නේ උගේ ඌට ගණන්කාරෝ වැඩි මෙතනින් අත නැතුව යන්න ගැහුව රන්ඩියට කඩුපාරක් අත වෙන් වෙන්න ඊට පස්සේ ඕම මාසයක් විතර උත්පල වුණා හවුද කබර කොයි මස් තියලද කබර කොයි මස් තියලා තියෙන ඕ ප්‍රසන්තයලා ප්‍රසන්තයා ප්‍රසන්තයයි ප්‍රසන්තයයි අවේකෙකුයි හැබැයි උනුත් දැන් නැතුව මහත්තයා මස් විකුණලා තියෙන්නේ එහෙමද කබර කොයි මස් කියලා හිතන්නේ කබර කොයි මස් කියලා අරන් තියෙන්නේ කබර කොයි කියලා දන්නේ
කලගොයකුයි කබරගොයකුයි කලවන් කල්ලා අරු මස් විකුණලා තියෙන්නේ. කවුද? ඔතන තිප්පි කලහණ එකෙක් විකේ. ඌ කලගොයේ ගේන්න ඇටි තලාගෙන කබරගොයකුත් හිටියා. ඌවත් ඇලුවා. දෙකම කලවන් කර කර මුල් ගැහුවා. මුන්ට මු ඔව් මුන්ට මලක් 1500යි 2000යි කියලා මුලක් විකා. මහගම රංජි කියලා තිබුණා. කලගොයේ මස් තිබුණොත් 2000ක් හරි මහගම රංජිය සල්ලි වලට ලොස් නෑනේ. කොයි වෙලේ 1000 මෙහෙම සුදු ෂර්ට් එකේ අට්ටිය තියන් ඉන්නේ පිළිසොට පේන්නේ. මහන්සි වෙන්න හොරකම් කර හොයන්නේ සල්ලි. හොරු. මේ හැබැයි දාල්ට ඌරෝ ගන්නවා ගෙවල් වල ගිහිල්ලා. මේ වගේම කොහෙද ඌරෝ වෑන්නා දැනුම් ගිය දෙක. ඒ විදිහට ඉති කොහොම හරි කලකොයි මස් කියලා මුන් දීලා මහගම රංජිය රංජිය මුන්ව මරන්න එළවල මුන් දුවලා බේරිලා කියේ. අන්තරය ගන්න නරනෝ නේ නරුණි අර කින්ත මාර මෙතන අත වෙන් වෙන්න අලු පාර ගහලා අර තු කබර කොයි මස් කාල නේ කාපු එකට නෙමෙයි කාපු එකත් බලපෑවා මිනිහා ඉසයින ඉසයි ඒක තමයි ඊට පස්සේ මේ කබර කොයි මස් කාලා ඉදි හතියකින් විතර තමයි ඌට කඩු පාර දෙල්ල කරලා තියෙන්නේ තරහකාරී එතකොට ඒක අරක විසක් තිබුණා ශරීරෙ මෙතන කැපුණා එහෙමම ඩවුන් මේ ওই රංජියන් අංකාරුගේ මෙතන